말이야, 내가. Thanks. 난기, 대각하다, 너. 왜 담아 마틴 내꿈 깰래? මේ පාර තමයි විභාග ලිව්වේ. ආ. ඇත්තද? ඒක හොඳයි. මේ එතකොට යොහන් දැන් අතන වැඩ පටන් ගන්නවද? මොකද අදහස? මුන්නන් ඉතල කැමති? හැබැයි ඉතින් බොස් කැමති කරගන්නත් හැබැයි. ඒකත්. මහත්තයා කොයි පළාතද? ආන්ටි මම රක්කවානේ. හැබැයි ඉතින් ගොඩක් හිටිය පිටරටවල. මේ පාර හිතාගෙන ඉන්නේ මේ මොනාරි කරන්න කියලා. ඒක කොච්චර එකක්ද? බොල් බොල් ආ මහත්තයලනේ කොහමද උන්ගේ කොහමද වාසදේශ උන් ඔහි තිනෝ මහත්තයෝ මේ මහත්තයලගේ අදහසක් නැද්ද මේ කසාද බඳින්නේ හැම ඇයි තමුසේගේ කවුරු හරි ඉන්නවද අපිට කසාද බඳලා දෙන්න ඈ පිස්සුද ඉන්නවනම් මම මේ තනි කඩේ ඉන්නවයි බලන්නකෝ මහත්තයෝ හරි වැඩිනේ දැන් කාලේ වෙන්නේ බලන්න මේ හිච්චි කෙල්ලෝ ඩිංගක් කුස් මහත් වෙනකොට දීග දීලා දානවා. මේ අපි ඉන්නෝ පැහි පැහි අපිව දීලා දාන්න කෙනෙක් නැහනේ. ඒකනේ නේද? ඔව්. කවුද හිච්ච කෙල්ල? හිච්ච කෙල්ල කියුවේ මේ එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි. දැන් බලන්න. ඔය ලොකු චූටි මැනිකේ. සුසන්ත මහත්තයාත් එක්ක දී ගියානවා. ඕන් දැන් නැකත් බලනවලු. ඒකනේ ඉතින් හැමදාම බලන නැකතනේ. ඒ විතරක් නෙමෙයි. සුසන්ත මහත්තයාගේ නංගි. සඳුනි. ආ, කීසුමානේ මන් දැක්ක මේ පාරේ යනවා ඉස්කෝලේ යන අර යුනිෆෝම් ද කොන්ද මොකද්ද ගහලා? අපට සිරිගජ මෙන්න මේ සති මනමාල මහත්තයෙක් ඇවිල්ලා බලන්න. කවුද කියන්නේ? කවුරුත් කියන්න ඕනේ නැහැ. අපිට ඕව හැරෙනකොට තේරෙනවා දැනෙනවා. අපිත් ඉති මනමාලකන් නොදන්නවයි. නේද මහත්තයෝ? මං කොහොමද දන්නේ? ආගන්න මෙයාගෙන්. මෙයාගෙන්. ආ? මේ පස්සේලා කියලා දෙන්නම් අපිට පොඩක් පරක්කු එක. පස්සේ? හා. එහෙනම් අපි කියා. See you. Sorry. පුතේ අර ආපු මහත්තය පෝසත් කෙනෙක්ද? එන්න එයි අම්මා එමෙ නෑ ඒ මහත්තය කීප වතාවක්ම සඳුනි දිහා බැලුවා මම දැක්ක අම්මා මෝඩ වැඩක් කරේ මිනිහා ගෙදර එක්කන් ඇවිල්ලා ඇයි එහෙම හිතන්නේ මිනිස්සු මොන වගේ මිනිස්සුද කියලා කවුද දන්නේ? මෙයාගේ තරද්දනේ. කවුරු හරි ගෙදරට ආවම විරිත්තගෙන ඉස්සරහට එනවා. ඉතින් පුතා, ගෙදරට කවුරු හරි ආවම ඔරවන්නේ. ඒක තමයි මාත් කටවගෙන හිටින්. පුතේ, අපි නංගිව දෙනවා නම් හොඳ තැනකට දෙන්න ඕනේ. ඒක නම් ඇත්ත තමයි අම්මේ. එයාට ඔය මිනිස්සුන්ගේ පිටෝපියට අහු වෙන්න දෙන්න එපා. හොඳ දැනක් ඔයලා බලන්න. මම මේ කල්පනා කරේ අර උංගියා කියව කතාව ගැන. මොකද? මේක මාර පුදුම ගමක් මචං. අර සඳුනි කියන්නේ මචං. මේ ඊ පෙරද ස්කෝලින් අවුට් වෙච්ච කෙල්ලෙක්නේ. ඔහොම තමයි බං ගංගවල හැටි. අනික ඔය සුසන්තයල වුණත් මචං
නිකම්ම නිකං ගංකාරු නෙවෙයි උන් මේකේ අරටු බැහැපු ගංකාරු. ඒ වුණාට මචං ඒක අසාධාරණයි. දැන් ඒ කෙල්ලට කවදාකවත් Taman කැමති කොල්ලෙක් එක්ක යන්න බෑනේ එහෙනම්. ඉතින් පූර්ණිමාටත් එහෙමනේ. නෑ මචං එහෙම නෙවෙයි. පූර්ණිමා ඉස්කෝලෙන් අවුට් වුණේ ඊයේ පෙරේද නෙවෙයිනේ. එයාට කැමති දෙයක් කරන්න පුළුවන්. වැඩේ දින්නේ ඉතින් එයාට කිසි ඕනකමක් නැති එකනේ. මචං මං කියන්නේ උඹ ටිකක් ඉවසීමෙන් වැඩ කරපන්. මොකද තා මේකේ බැන්දේ නැහනේ. ඉවසනවායි කියලා මචං කොච්චර කාලයක් ඉවසන්නද? අපි ඉවසනකොට වෙන්න ඕනේ හැරි වෙලා ඉවරයි. හරිද? ඉවසලා බැරි වුණොත් අපි කෙල්ල බුස්සු. ඔන්න කිව්ව කතාව. මේ මට බලහත්කාරයෙන් කෙල්ලව උස්සන්න ඕනේ නැහැ. නිකන් රාවණා කෙනෙක් වගේ. යාමට කැමති නැත්තම්, යාමට ආදරේ නැත්තම් මටත් කොට්ටේ. මට වෙලාවකට හිතෙනවා මචං පූර්ණිමා සුසන්තට කැමති ඇති කියලා. මොකද උන් පුංචි කාලේ ඉඳන් දන්නේ උන්නේ. ඒක ආදරේ නෙවෙයිනේ මචං. එහෙනම් ඉතින් මායි නර්මි ආදරේ කරන්න බෑ. මම නර්මදාව අඳුරගන්නේ පුංචි කාලේ. ඔව් ඉතින් උඹගේ කතාවකට ඉගෙන ගන්න තියෙන්නේ toy ගැන තමයි. වැඩේ තියෙන්නේ මචං ඕක ඔය කෙල්ලට තේරෙන්නේ නැහැ. මේ තියෙන මහ ගල් හිත. මට දුක මචං උඹ නිකන් නාස්ති වෙනවා. ඉතින් කිව්වොත් ඔය කතාවත් නෝ. මම්මේ හිතුවේ ඔයා මගෙන් ඈත්ලා ගියාම මෙහි මම විතරයි ඉන්නේ කියලා. ඉතින් වටක් පුරානේ කසාද වැඳලා යන්න. අප්පච්චුදල මං කොහොමද? ඔයා ඉගෙනගෙන ඉවර වෙනකම් මං ඉන්නවා. මොකෝ hina වෙන්නේ? විහිළුවක්ද? නෑ ඉතින් ඔයා හැමදාම කරන්නේ මොනවා හරි කියලා කසාද කල් දාන එකනේ. එහෙම දෙයක් නෑ. මම ඇත්තටම අක්කගේ මේ මහානික වැරදි. ඒ වුණාට ඔයාට කවදා හරි මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න වෙනවා. ඔයා ඇත්තටම සුසන්ත අයියට කැමතිද? මම මොකටද අකමැති වෙන්නේ? මං නොදන්න කෙනෙක්ය. කැමතුණාට වැඩක් නෑනේ අක්කේ. ඔයා ආව අයිය කෙනෙක් කරගන්න යනවා නෙමෙයිනේ. ඔයාට පුළුවන් ඇත්තටම එයාට ආදරේ කරන්න. ඇත්තටම යාට ආදරෙයිද? වඩ පිස්සුද? මොනවද මෙහන්නේ? මොනයක් කිව්වද? මං දන්නවා අක්කේ. ඔයා ඔයාගේ හිතට බොරු කරනවා. මම හිතුවේ අංකල් ප්‍රොෆිට් මදි කියලා. කියන ප්‍රශ්නයක් නෑ යුවන්. මට මගේ මුදල බේරුණොත් හොඳටම ඇති. අංකල් මේකට සුසන්ත ගොඩාක් උදව් කළා. යුවන්. ඔයා මට තව උදව්වක් කරන්න ඕනේ. අපේ බෑන එහෙදි කරන්න වැඩ වෙන පොඩ්ඩක් හොයලා බලලා මට කියන්න ඕනේ. ඒක සුළු දෙයක්. අපිට ඔය ගැන මිස්ටර් සුසන්තගෙන් ලේසියෙන් දැනගන්න පුළුවන්. මොකද මිනිහා ගමේ වෙන හැම දෙයක් ගැනම දන්නවා. අනික අංකල් මිනිහට ගමේ හොඳ ප්ලේස් එකක් තියෙනවා. ඒක යොහාන් මට තේරුණා. හැබැයි අංකල් අපිට මිනිහගෙන් මේ වැඩේට මීට වැඩිය උදව්වක් ගන්න බැරි වෙයි. මොකද මිනිහා සල්ලි වලට නැමෙන පාටකුත් නැහැ. යොහාන් අපි මිනිහා වෙනුවෙන් සල්ලි නාස්ති කරන්න ඕනේ නැහැ. මිනිහා අපි වෙනුවෙන් නොමිලේ වැඩ කරයි. ඒකේ මනුස්සගේ දුර්වලකම. යොහන්ඩර් මං කියාපු කාරණාව වෙන පොඩ්ඩක් බලන්නකෝ.
ඕකේ මේ පාර ගමේ ගියාම මම ඒක ගැන බලන්න. බෑ බෑ බෑ. හොර කරනවා. හොර කළා හරි දිනන කෙනා දිනු. හරිද? මේ ඒක නෙමේ ඇත්තද ඔයා බලන්න කොල්ලෙක් ආවයි කියන්නේ. මාව බලන්න නම් ආව එකක් නෑ. අපේ අයියගේ ආලුවෙද්ද කොහෙද? කොල්ල ලස්සනද? ලස්සනයි. ඒත් ඉතින් මට නම් ඇල්ලුවේ නෑ. මොකද ඌ රබර් හැදාගෙන ඉන්නේ. එහෙනම් මං අනාවැකියක් කියන්නද? මොකද්ද? මං එයාව බඳින්න යනවා කියලාද? නෑ නෑ. උඹ ළඟදීම ඌත් එක්කත් රණ්ඩුවක් අල්ලනවා. එහෙමත් බෑනේ බං. ඒ අපේ අයියගේ යාළුවෙක් නේ. අනිත් එක මට පොඩි රණ්ඩුවක් අල්ලන්න හරි හිතට වදින්න ඕනේ. ආ, ඇත්තද? උඹ නම් කවදා හරි සුසන්ත අයියව විකුණනවා නංගි. හිතන්නේ පූර්ණිමා අක්කගේ වැඩේ හරිද කොහෙද? අම්මද ධර්මසිරියට ගිහින්න නැකත් බලාගෙන. ඒකත් එහෙමද? එහෙනම් මේ සැරේ නම් අපේ අක්කට යන්නම වේ. ආයෙනම් කසාදි කල් දාන්න වෙන්නේ. ඔය අපය වෙන්න එපා. අපේ ගෙදරටනේ එන්නේ. මං අක්කව හොඳට බලාගන්න. පෞගියේ තියෙන වැඩ ඉවරයක් නෑ නංගි. ලොකු දුව ගෙදරින් ගියාට පස්සේ අයියට තමා කරදරේ. මං ඉතින් කොයි කියලා යනද නැන්ද? එහෙම කියලා හරියනවෑ. මොකද හැමදාම ගෙදරින් ඉන්නේ නේද අයිය? නැතුව නැතුව. ඒ වටේ තින් තව කල් තියෙනවනේ. ඔය කාලේ දන්නේම නැතුව ගෙවිද? ඒවා ඉතින් එහෙම තමයි. ලොකු දුව, අනේ පුතේ මට කරවමුණු ටිකක් ගෙනත් දෙන්න. ගෙදර ඉවර වෙලා. ආ පුතේ, අර පම්මල්ලේ තියෙන වැන් ගන්න. අලුත් ඒවා තාම පදම හරි නැහැ. අයියේ. මම නැකත් පත්තරයක් නම් හදාගෙන ආවා. බලන්නකො. ආ බලමු. බේස් සීට්ුවක් නම් දෙන්න ආරං කියන්නේ. නෑ නෑ නෑ, බේස් සීට්ුවක් නෙමෙයි. මේක මම බලා ගන්නම්. දැකත් එක නම් හරි නංගි. මං කිව්වේ ඉතින් ධර්මසිරි වැඩක් කළොත් ආයේ ඒකේ හඬ දෙයක් නෑ. හැබැයි මං කිව්වා හරි. නැකතක් හරියන්න සෑහෙන කාලයක් දීලා තියෙනවා. ඒ කාලේ මේ පැත්ත හැරිලා මේ පැත්ත හැරිදී ආයි. ඕ ඉතින් ඒව නම් එහෙම තමයි. කාලේ දැන් ඉගිල්ලෙනවනේ. මම බෙහෙත් බඩු හොයන්න කියලාට කමක් නැද්ද වේදාරච්චිලා? හා හා කමක් නැහැ. ගිහින් එනවා. මේ හේට අනිද්දර තව රාජකාරි ගොඩක් තියෙනවා. ගින්නා නම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. නැතුව වේදාහමිනේ. සෝරි සෝරිම තමයි. මේ මන් දන්නේ කොහෙන් අහුල ගත්ත සෝරියක්ද කියලා. හා නංගි. මේක ඉතින් මේ පරිස්සම් කරලා තියාගන්න. අපිට පස්සේ විතර කතා කරන්න බෑ. මේ පැත්ත හරි ලස්සනයි. ඈතින් බැලුවාම සුසන්තලා හරි වාසනාවන්තයි. මටත් හිතෙනවා මේ නතර වෙන්න. තව ටික කාලයක් ඉඳලා බලන්නකෝ. එකපාරම ඔහොම තීරණ ගන්න එපා. සමහර අයට ටික කාලෙකින් නෝක එපා වෙයි. අපෝනේ. එහෙනම් ඔය අපේ බොස්ගේ බෑන කෙනෙක්ද කොහෙද ඉන්නේ? ඉතින් එයා හොඳට ඉන්නෝනේ. මිනිහට අල්ලලා ගිහිල්ලා උනාට කිසි පිළිවෙලක් නෑ. ළඟදිත් ගමේ ගෑන් ළමයෙක්ට ලියුමක් දීලා මොකද්ද කරදරයක් කරගන්න? නෑ මේ තාම කෙල්ලන්ට ලියුම් ලියන්නේ නෑ නේද? මේ ඉන්න හැම කෙල්ලට මොබයිල් නම්බර්ස් නෑ නේද? ආ හරි හරි. මේ එහෙනම් වැඩේ නැගලා යනවා ඇති නේද? මොන පිස්සුද? මිනිහා නිකන් සවුත් වුණා. ලියුම මූණටම දමලා ගහලා.
මම දන්න කාලකින් යොහන් කරලි අද්දලා ඔය තරම් සෞතුන්නේ. ඔය වයසට ඔහම තමයි සුසන්ත. මං හිතන්නේ මිනිහ දැන් හැදිලා ඇති. මොන්න හැදිලිද ඔය රස්ති අදු ගා ඉන්නේ? මේ ඕවා හිට කියන්න ඕනේ. අපිට ඕවා වැඩක් නැහැ නේ. නෑ නෑ මම ඒව කියන්නේ නැහැ. අපිට ඒ අය කොහොම හිටියා මොකද? එන අපි යමුද? මම ඔය අනගම ඩ්‍රොප් කරා යන්න. නෑ නෑ ඕනේ මට ඔය ටික පයින් ගිය හැකි. එන මං ගින් එන්න. හොඳයි. දන්නවනේ නැන්ද ඇවිත් කිය කාරණා. මට මොකවත් කිව්වේ නැහැ අප්පච්චි. නැන්දා පුතාලගේ නැකත් බලවල. මම නම් දැනගෙන හිටියා තව මාස දෙක තුනකට හොඳ නැකතක් නැහැ කියලා. අනිත් එක පුතේ අපිට ඔයාලට ලෑස්ති වෙන්න තැහෙන කාලයක් එපායි. මෙච්චර ඉක්මනට මොන ඉක්මනක්ද මයි පුතේ? ගෑනු ළමේ කුණාම තමන්ගේ දෙවෙනි ගෙදරට යන්න ඇඟිලි ගැන ඇනනවා ඉන්නේ. මගේ පුතා ඒ ගමන යන්න උනන්දුවක් නැද්ද? නෑ අප්පච්චි. මට පහුගිය ටිකේ ඉගෙන හිටන්න වෙලාවක් තිබුණේ වැඩ නිසා. මට ඇත්තම කියන්න පුතේ. පුතා මේ කටයුත්තට කැමති වෙන්නේ අපේ හිත සනසන්නද? එහෙම නැත්නම් පුතා මේ කටයුත්තට කැමති නැද්ද? වත්තේ මහත්තයා මේක දෙන්න කිව්වා. ඒ මොකටද? මට සුබ පැතුවා කියන්න කිව්වා. උන් කීඩින්ගට ඒගොල්ලන්ටත් ඒක කිව්වද? මට කියවුණා. ඒ මහත්තයාටත් හරියට දුක හිතුණා. එහෙනම් දැන් සුබ පැතුවයි කිව්වේ? අනේ මට තේරෙන්නේ. ඒ මහත්තයාටත් කියවෙන්නේ නැහැ.